අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාට වෙත කෝටි 225කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් මහපාකෙන් හමු වේ හුදකලා කළ සියලු ප්‍රදේශ විවෘතයි බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ලක් නිදහස් මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 925 දක්වා ඉහළට ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාවත් ලක්ෂ 3 ඉක්මවයි ජනතාවට සහන සැලසීමේ දෙවන අදියර ඇරඹෙයි නිවරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් රාජ්‍ය සේවකයන්ගෙන් වැඩක් නැහැ ජනපති අවධාරණය කරයි එජාපේ බෙදීම ගැන ඉමිතියස්ගෙන් පැහැදිලි කිරීමක් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ජාඇල මහබෑගේ ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ විසින් සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 225කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පසුගිය 13 වන දින මධ්‍යම රාත්‍රියේදී මහභාගයේ පොලිස් වසමේ නුගගහවත්ත පාර වැලිසර රාගම ලිපිණියේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225යි ග්‍රෑම් 969ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 24 30 50 55 යන වයස්වල පසුවන වැලිසර හා හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වාහන දෙකක් යොදා ගනිමින් සහල් මිටි අතර ඉතා සූක්ෂම ලෙස සංගවා මෙම හෙරොයින් තොගය ප්‍රවාහණය කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුකෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි COVID-19 හේවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග හුදකලා කළ කොළඹ බණ්ඩාරනායක මාවත සහ ජාඇල සුදුවැල්ල ප්‍රදේශ යලි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 925 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනෙදී කොවිඩ් 19 ආසාදිතයින් දස දිනක මෙරටින් හඳුනා ගැනීමට සෞඛ්‍යංශ කටයුතු කළා. ඉන්පුත් වලින් 8 දිනකම නවික හමුදා සමාජිකයන්. එම ආසාදිතයින් දස දින අතර සිටින අනෙක් පුද්ගලින් දෙදෙනා නවික හමුදා සමාජිකයන්ගේ සමීපතමින් බවටයි තොරතුරු අනාවරණය වුණේ. මෙවන් විට කොවිඩ් 19 වෛරසය ආසාදිත නවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 479ක්. ඉන් සෙබළුන් 135 දිනක මෙවන් විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙවන විට COVID-19 වෛරසය ආසාදිතයින් 925 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ආසාදිතයින් 445 දෙනෙකු මෙවන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 471 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මේ අතර කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමග හොදකලා කෙරෙනු කොළඹ බණ්ඩාරනායක මාවත සහ ජායල සුදුවැල්ල ප්‍රදේශ යලි විවෘත කර තිබෙනවා. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ COVID-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙවන විට වෙනත් කිසිදු ප්‍රදේශයක් හුදකලා කර නොමැති බවයි. ගල්ල කොස්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන පුත්කලින් පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඊයේ දින පියවර ගෙන තිබෙනවා. ගල්ල හික්කඩුව දිසා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් මෙම PCR පරීක්ෂණ සිදු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර වවුනිහව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් නවික හමුදා සෙබලා සැරිසැරූ ස්ථානවල සේවය කළ පිරිස් පදිංචි වවුනිහව ප්‍රදේශයේ පවුල් 30ක සමාජිකයන් වෙනුවෙන් පනව තිබූ ස්වයං නිරෝධායන නියෝග ඊයේ ඉවත් කළ බව වවුනිහව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ වැලිසර නවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කොට නිවාඩු ලබා පැමිණි වවුනිහව මහකච්චකොඩිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත නවික සෙබලෙකු වවුනිහව ප්‍රදේශයේ සැරිසැරූ බවට හඳුනාගත් ස්ථානවල සේවය කළ පිරිස් පදිංචි පවුල් 30කට අයත් සමාජිකයින් එලෙස ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ බවයි. වවුනියව තේක්කවත්ත පණ්ඩාරි කුලම වවුනියව නගරාදී ප්‍රදේශවල පදිංචි පවුල්වල දින 21ක නිරෝධායන කාල සීමාව අවසන් කිරීම මත නිරෝධායන නියෝගය එලෙස ඉවත් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළා.
කුරුණැකිල යුධ හමුදා නිරදායන මධ්‍යස්ථානයේ දින 14ක නිරදායන කාල සීමාව නිමා කළ ගුවන් සහ යුධ හමුදා සෙබළුන් 61 දෙනෙකු සිය නිවෙස් බලාපොරොත්තු ගොස් තිබෙනවා. අද මෙතනින් ගියාට පස්සේ ඕගොල්ලෝ ගෙවල් වලට ගිහිල්ලා තව දින 14ක් කාල සීමා නිරෝධායන ලක් වෙන්නේ නෝ. ගෙදරින් කොහෙටවත් යන්න නැතුව ගෙවල් ඇතුළට වෙලා ඉඳලා නිවසින් පිට යන්න නැතුව ඉන්න ඕනේ කියලා වගකීමක් ඕගොල්ලන්ගේ. ඉන්දියාව සහ බංග්ලාදේශයේ යුද පුහුණු කටයුතු සඳහා සහභාගී වී නැවත දිවයිනට පැමිණි සෙබළුන් 61 දෙනෙකු මෙලෙස සිය නිරෝධායන කටයුතු නිමා කර සිය නිවෙස් බලාපොරොත්තු ගියා. ලොවපුරා සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලොවපුරා රටවල් සහ ස්වාධීන රාජ්‍ය 218 කින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතින්ගේ ගණන 44,83,471 බවයි. කොවිඩ් වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාව තුළ මරණ 1698ක් වාර්තා වීමත් සමග එරට සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 86,912ක් බව විදේශ වාර්තා සඳහන් කළා. අමරිකාවෙන් මේ වන විට ආසාදිතින් 14,57,593 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය පැය 24 තුල පමණක් හඳුනාගෙනුණු නව ආසාදිතින්ගේ සංඛ්‍යාව 25,925ක් වෙනවා. මීට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය යන රටවල් වලින් මරණ 30,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ස්පාඤ්ඤ සහ ප්‍රංශය වැනි රටවලින් මරණ 27,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. නිවැරදි ප්‍රතිපත්තියන්ට අනුව රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ ඊයේ පැවති අමාත්‍යංශ ලේකම්වරුන් සහ වැවිලි සහකර්මාන්තංශයට අයත් ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් වැවිලි සහ කර්මාන්තංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. වැවිලි හා කර්මාන්ත ශිෂ්‍යයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටලු නිරාකරණය සඳහා එහිදී සාකච්ඡා පැවැතුණා. රජය සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටලු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය දව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරුණා. රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති වටහමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යාමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. මගේ ප්‍රතිපත්ති මොකද්ද කියලා. ඉතින් ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් මට මේක කරන්න බෑයි කියලා අයින් වෙන්න ඕනේ. ඒක තමයි මට මම කියන්නේ. මට කමක් නෑ ලේකම්වරයෙක් වුණත් හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් වුණත් මම හරි ප්‍රතිපත්තියන්නේ. මම වැරදි දෙයක් කරන්නේ නෑ. මම කාටවත් හොරෙන් දෙන්න කියලා නෑ. මම කියන්නේ මම හරි ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ රාජ්‍ය සේවකයාගෙන් වැඩක් නෑ. ඉතින් ඒක නිසා රජයේ සේවකයන් හැටියට රාජ්‍ය සේවයේ ඉහළට ගෙන්න අපේ කරන හරියට කරන්න හැම ආයතනයක්ම. ඉතින් ඕගොල්ලෝ උදව් කරන්නට ඕන. ඒ වගේ අයට ඒ ආයතන වලටත් ඉහළට යන්න ඒවා පාඩු ලැබෙමින් තිබුණ ආයතනනේ. නමුත් ඒවා අපිට විශාල ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේම විදේශ විනිමයක් ඉතුරු කර ගන්නට පුළුවන්. ඒකට තමයි ඕගොල්ලොත් උදව් කරන්නට ඕන. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා උදව් කරන්න ඕන. එහෙමයි හරි දෙය හරි විදියට කරන්න ඕන. අහන්න ඕන මොකද්ද ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ? මෙන්න ඒක ප්‍රශ්නේ වෙන මෙන්න මම විසඳලා දෙන්නම් කියලා ඒක විසඳලා දෙන්න ඕන. ඒක තමයි හරි ක්‍රම. ඒක තමයි මම රාජ්‍ය සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ලබන 17 වන ඉරුදින දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර මත්පැන් අලවිසල් විවෘත කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මෙන්ම දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන්ද අදහස් පළ කළා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ එළඹෙන 16 වන සෙනසුරාදා එනම් හෙට දිනිය වන තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මේ අතර 17 වන ඉරිදා මුළු දිවයිනටම දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ අතර දිවයින පුරා ක්‍රමිකව ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේදයේ යටතේ රැකියා ස්ථාන සඳහා පිටත්ව යන මගින් වෙනුවෙන් බස් රථ සේවා සහ දුම්රිය සේවා අද දිනේත් ක්‍රියාත්මකව තිබුණා.
මෙතර කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා විධිමත් නියාමනය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන සේවා කළමනාකරන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා මහා ජනතාවට ප්‍රවාහන සේවාවන් සැපීමේදී කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති 0.112.87.233 යන දුරකථන මාර්ගය ඔස්සේ සහ අමාත්‍යංශයේ දුරකථනය වන 0.112.18 प्रदेश ඒ වසා දෙමීමට කටයුතු කළා මත්පැන් අලවිසල් විවෘතව තිබීම සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ විසින් මාධ්‍ය හමුවක් ඇඳවා මෙලෙස අදහස් පළ කළා මොකද්ද මේ රට ඉරණම ආණ්ඩුවට සල්ලි නැහැයි කියලා ආණ්ඩුව බදු ගැනීම සඳහා මිනිසුන්ට බොන්න දෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම අපට කියන්නේ ජාතික අපරාධයක්. ඉතින් මේක නෙවෙයි ජනතාව ආරක්ෂා කිරීම කියලා අපි කියන්නේ. මේ බාර් අරිනකොට අපිට ප්‍රතිපත්තිමේ තීරණයකට එන්න තිබුණා මේ සැර අධික සැර මත්පැන් සම්පූර්ණයෙන්ම නතර කිරීමේ ප්‍රතිපත්තියට එන්න. අද කාන්තාව වැඩිම අපේ කාන්තා හිංසනයේ කාන්තාව දුක් විඳින්නේ දරුවෝ දුක් විඳින්නේ මේ බේබදු තාත්තලගේ. ඉතින් අපි ඒකට උත්තරයක් දෙනවා වෙනුවට කොරෝනා වෛරස් තත්ත්වයේ තියෙද්දී ඊයේ වෙනකොට ඇයි ආණ්ඩුව බාර් ඇරි ආණ්ඩුව දීපු පණිවිඩය මොකද්ද අපිට තියෙන ගැටලුව තමයි බඩට බත්තිල්ලා හඬන වැඩි ප්‍රමාණයක් මිනිස්සු ඉන්න රටක මේ රුපියල් 5000 ලබාගත් හුඟක් උදවිය තමයි මේ පෝලිං වල අපි දැක්කේ එතකොට මේ රුපියල් 5000 දෙන එකේ අරමුණ මොකක්ද මේ මිනිස්සු තුල සොයන් විනයක් සොයන් ශික්ෂණයක් ගොඩනැගීමින් තිබ්බා මත් වතුරෙන් ඈත් වෙලා දුම් මැටියෙන් ඈත් වෙලා ජාතියට අලුත් බලාපොරොත්තු ගොන්නක් එකතු වුණා මේ වෛරසයත් එක්ක ලහිලහියේ කඩිමුඩියේ මේක විවෘත කළේ කුමක් කුමන හේතුවක් නිසාද කියන එක හරි ගැටලුවක් මේ අතර පූජ්‍ය උමල්පේ සෝබිත හිමියන්ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා සුරා සැල් විවෘත කිරීම මගින් සිදුවන විපත බලධාරීන්ට තේරුම් ගන්න බැරිද මේ දහස් ගණනක් පොලිම් වල එක ආසාදිතේ කිටියනම් ඇති නේද මේ සියලුම දෙනාට විපත ගෙන දෙන්න අපේ රටේ දෙවෙනි වතාවටත් මේ රැල්ල නැගෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි මේ සුරා සැල් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන අනුවන ප්‍රතිපත්තිය නිසා කාගේ ඌමනාවටද මේ සුරා සැල් විවෘත කරන්නේ කිසි තැනක කිසිම අවස්ථාවක සුරා සැල් ඉල්ලලා ජනතාව පොලිමේ හිටියේ නැහැ ඉල්ලීම් කළේ නැහැ මේ අතර මිටියාගොඩ ඩොමන්විල ප්‍රදේශයේ කුරුඳු වගාව සහිත වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් නීති රැහැනට කොටු කර ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා මේදී නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු ලීටර 3ක් ගොඩ ලීටර 180ක් ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද අත්තරංගුවට ගෙන තිබෙනවා අත්තරංගුවටගත් සියල්ලේ වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ වන බවයි සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කළේ බදුල්ල මහියංගන මාර්ගයේ සැක සහිතව ගමන්ගත් ත්‍රිරෝද රථයක් පොලිසිය විසින් හඹා යමේදී අදාළ ත්‍රිරෝද රථය ගුරුපුර මන්සන්දියෙන් ඇතුළු වී පිටුපුල මාර්ගයේ ගමන් කොට පළමු සැතපුම් කණුව ප්‍රදේශයේදී රථය මාර්ගයේ අතහැර දමා සැකකරුවන් පලා ගොස් තිබෙනවා ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂමව සංගමා තිබූ මත්පෙති සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා සැකකරුගේ ජංගම දුරකථනයේද එහි තිබී පොලිසිය විසින් සිය බාරයට ගෙන ඇති අතර සැකකරු සොයා බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ජනතාවට සහන දීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා
जीवन आदाय मार्ग अहिमे जनता सहन लबातीमे वेडपिरिवला आरंभ किरुना ए अनुव पसुगिय अप्रैल मासे संधा एम सहन लबातीमे क्रियात्मक वू अतर ए संधा राज्य रुपयल मिलियन 36130 क मुदलाक व्यय कर ऐति बव कांताहा लमा कटियुतु सह समाचार रक्षक अमात्यांशय प्रकाश कर सिटिनवा मेम वेडपिरिवलट अनुव समृद्धि लाभी पौल आसन्न वशयेन लक्ष 24 क पमनि सह जीवन उपाय अहिमे वू पौल लक्ष 24 कट आसन्न प्रमाणयकट सहन सलसा दी तिबेनवा වැඩිහිටි දීමන වශයෙන් පුද්ගලයන් 625000කටත් ආබාධිත පුද්ගලයන් වශයෙන් 123641 දෙනෙකුට සහ වකුගඩු රෝගී පුද්ගලයන් 44291 දෙනෙකුටත් රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා. එමෙන්ම කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජන ජීවිතය යථා තත්ත්වයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙවීම සම්බන්ධීකරණය සහ පසු විප්‍රම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගන්නා ලද තීරණයට අනුව මෙම සහන වැඩපිළිවෙල මැයි මාසයේ සඳහාද ප්‍රතිලාභීන්ට ගෙවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවන විට නැවත වරක් රුපියල් 5000 දීමනාව ප්‍රතිශතයක් ලෙස වැඩිහිටි දීමනාව 70%ක් ආබාධිත දීමනාව 60%ක් සහ වකුගඩු දීමනාව 64%ක් වශයෙන් දිවයින පුරා ලබා දීමට කටයුතු කර තිබෙනවා. සමෘද්ධි දීමනා ලබන 18 වන සඳුදා දින සිට බෙදා දීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින කාන්තාහා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේදී අමාත්‍ය පවිත්‍ර වන්නැරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සමග තර්ක කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් බන්දුම් බණ්ඩාර මහතා පවසනවා. ඒ අද උදෑසන සියත ටීවී ඔස්සේ විකාශය වූ සියත මෝර්නින් ෂෝ වැඩසටහනට එක් වෙමින් आकर्षण पक्षे दिखम पराजय विधिगेम सजी प्रेमदास विशाल इतम දේශපාලන චරිතය ගත්තොත් එතුම බොහොම කැපවීමෙන් දේශපාලන කරන පුජ්‍යලේ. එතුමට හොරකන් නරකනාම වෙන දේවල් එතුමගේ චරිතයේ නැහැ. එතුම බොහොම සුපිරිසුදු දේශපාලනයක් කරන බොහොම කැපවීමෙන් දේශපාලනයක් කරන ජනතාවගේ හදවත් දිනාගත්ත බොහොම ක්‍රියාකාරී දක්ෂ දේශපාලන නායකයෙක්. ඒක නිසාම තමයි සියල්ලම මෙතනට එක්කහුවලා අපි අලුත් බලවේගයක් විදියට අලුත් සන්ධානයක් විදියට අපි न्यायपत्रवादी न्यायपत्र प्रदेश मेरठे स्वाधीन अधिकारने स्वाधीन नीतिपति डिपार्टमेंट स्वाधीन पोलिस संबंधव मेरठे किसी आकार मेरठे जनता बलापुर जनता बलापुर वन युग एवं बलापुर किसीम के निहांड कर किसीम आवश्यकता अभी कोविड मर्दने करमीन मेतिवरने कट बाय नेतिबाव पिन्नने कोट मेतिवरन एपा एपा कियल कैगहन्ने अपिने में एक्सत् जातिक पक्षे सह ए आयगे कैडिच्च कांडायम एनिसा ए तर्के किसिदु साधारणत्वयक् नै अपि रजय हेटियट किसिदु तीरणयक् विशेषयेन्म कोविड मर्दनयट अदाल රට විවෘත කිරීම ඇඳිරි නීතිය ලීල් කිරීම අනෙකුත් සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව සෞඛ්‍ය විශේෂඥ බලධාරීන්ගේ උපදේශවලට පටහැනිව කිසිදු තීරණයක් කරගත්තේ නැහැ කියන එක අපි වගකීමෙන් කියනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්.
මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.